පැහැදිලි වෙනවා යුනිවර්සිටි එක ඇන්ට් නෙවෙයි භාවිතා කළේ. ඉතින් ඒ අනුව ඔයාලට තේරෙනවා අපි යම් නාම පදයකට ඇන් එක භාවිතා කරන්නේ AEIOU කියන නිසා නෙවෙයි කියලා. ඉතින් අපි මෙන්න මේක කොහොමද තෝරගන්නේ කියලා බලමු. අපි යම් නාම පදයක අද ඇන්ද කියන කාරණාව තෝරගන්නේ අදාළ නාම පදයේ උච්චාරණය කරලා. එතෙන්දී අදාළ නාම පදයේ උච්චාරණය කරන විට අදාළ නාම පදයේ පළමු අකුරෙන් පිටවන පළමු ශබ්දය ඒ ෆස්ට් ලෙටරකින් එන ෆස්ට් සවුන්ඩ් එක පවල් සවුන්ඩ් එකක් නක් අපි අන්නේ වගේ තැන්වලදී භාවිත කරනවා ඇන් කියලා. නමුත් එලෙස වවුල් සවුන්ඩ්ස් නැත්තම් අපි දාන්නේ අ. මෙතනදී ඔයාලා මතකයේ තියාගන්න ඕනේ අදාළ පදයේ පළමු අකුරෙන් පිටවන පළමු සවුන්ඩ් එක පමණයි අපි අදාළ කරගන්න කියලා කාරණා. ඒකත් එක්ක ඇහෙන දෙමළු ශබ්දය අපි සැලකිලිවල භාජනය කරන්නේ නැහැ. අපි දැන් බලමු බබල් සවුන්ඩ්ස් කියන්නේ මොනවද කියලා. බබල් සවුන්ඩ්ස් කියන්නේ අ ඈ ඈ ඊ ඊ උ උ ඒ ඒ ඔ ඔ කියන අකුරු. ඉතින් මෙන්න මේ ශබ්ද වලින් එකක් එනවා නම් අපි ඇන්දා. මේව නැත්නම් අපි අ තමයි භාවිත කරන්නේ. එහෙනම් දැන් අපි බලමු උදාහරණ කිහිපයක්. කැට්
තවත් අලුත් පාඩමකින් හමු වෙමු.